EPF ETF කොල්ලේ නවතනෝ අසාධාරණ බදු පැනවීම වලට ඉඩ නොදමු යන තේමාව යටතේ අද පෙරවරුවේ මෙම විරෝධය පැවැත්ුණේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී. කෙසේ වෙතත් මෙම විරෝධතාවයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග නිකුත් කර තිබූ අතර විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට ජනාධිපති මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලය මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ඇතුළු වී වළක්වා තිබුණා. තුමින්ද නාගමුව, මුජිබ රහමාන්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, චරිත හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වග කරුවන් 24 දෙනෙකුට සහ ඔවුන් සමග විරෝධයට සහභාගී වන පුත්කලින්ට අදාළවයි එම අධිකරණ නියෝගය නිකුත් කර තිබුණේ. කෙසේ වෙතත් වෘත්තීය සමිතිය, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන නියෝජිතයින් රසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ මෙලෙස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාව ආරම්භ වුණා. පසුව විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ දෙසට යාමට උත්සාහ දැරීමත් සමග උඩුසුම් තත්ත්වයක් හටගත්තා. අරමුදල් විශ්‍රාම යන දවසට මංකොල්ල කන්න මේ ආණ්ඩුව නීති සම්පාදනය කරලා තියෙනවා.